සුබ මධ්‍යහනක් කයිටෙන් මධ්‍යහන පුවත් විකාශය සමගින් මම දනුෂ්ක බණ්ඩාර මම කුෂාණි කෞශල්‍යා අත්නායක ප්‍රථම නවදහනය ප්‍රවෘත්ති සිරස්තල වෙත සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා සාර්ථකව පාකිස්තාන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් තානාපති සේවිකාවගේ ප්‍රකාශය අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා රජය සිස් තානාපතිට දන්වයි අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දිවයින පුරා මධ්‍යස්ථාන 4987කදී අද ආරම්භ වුණා අද ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයේ ලබන 12 වෙනිදා දක්වා පැවැත්වෙනවා. ඊට මුහුණ දෙන මුළු අයදුම් කරුවන් සංඛ්‍යාව 7,17,008ක්. ඉන් 4,33,050ක් පාසල් අයදුම් කරුවන්. මෙවර විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක්ද පැවැත්වෙනවා. ඒ රත්මලාන, තංගල්ල, මාතර, හලාවත යන ප්‍රදේශවල සහ කොළඹ මැගසින් බන්ධනාගාරය, මහරගම අපේක්ෂා රෝහල, වටරක සුනීත විද්‍යාලය මෙන්ම නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය යන ස්ථානවලදී අපේක්ෂා රෝහලේ දරුවන් 6 දෙනෙකු විභාගයට පෙනී සිටිනවා. සා ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන දරුවන් සඳහායි නේපාලයේදී විභාගය පැවැත්වෙන්නේ. ශ්‍රී ලංකාවේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ආරම්භ වූ අස්සේම නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදීද අපොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වුණා. ඒ මෙවර 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 6 දෙනෙකු වෙනුවෙන් අද උදෑසන ක්‍රීඩිකාවන් 4 දෙනෙකු සිය විභාග ප්‍රශ්නපත්‍රයට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පිහිටා තිබෙන විශේෂ විභාග මධ්‍යස්ථානයට පැමිණියා. මෙ අතර වටරේක සුනීත විද්‍යාලයේ සිසු දරුවන් 15 දෙනෙකු සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. නිලධාරීන්ගේ ආශිර්වාද මැද ඔවුන් විභාගයට පෙනී සිටීම සඳහා පැමිණියා. සුනීත පාසලේ දරුවන් 15 දෙනෙකු අධ්‍යයන පොත්සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිනවා. ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල අධිකරණ වලින් එවන ලද සිසු දරුවන් තමයි. ඔවුන් අද දින බන්ධනාගාර නිලධාරීන්ගේ ආශිර්වාද ඇතුවත් විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ ආශිර්වාද ඇතුවත් හොඳට විභාගයට මුහුණ දෙන්න සූදානම් වෙලා ඉන්නවා. අපි හොඳ ප්‍රතිඵල බලාපොරොත්තු වෙනවා සිසු දරුවන් ලබා ගැනීම කියලා. දෙවෙනට පැමිණ සිටින පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍ය මොහමඩ් කුරේෂි මහතා අද දිනේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා හමුවීමට නියමිතයි. පාකිස්තාන විදේශ අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපළින් දිවෙනට පැමිණියා. ඒ මහතා පිළිගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ගුවන්තොටුපළට පැමිණ සිටියා. මෙ අතර පාකිස්තාන විදේශ අමාත්‍ය මහමුද් කුරේෂි මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා කළා. හමු සිදුවේ විදේශ අමාත්‍යාංශයේදී. අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආරියසිංහ මහතාද ඊට එක්ව සිටියා. කොළඹ ස්විස්තලන්ත තානාපති කාර්යාලයේ සේවිකාවක බලහත්කාරයෙන් රඳවාගෙන තොරතුරු ලබා ගැනීමට තැත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය දැඩි අවධානය යොමු කර තිබෙනවා. එවන්නක් සිදුව ඇති බවට තොරතුරු පරවීමත් සමග ඒ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කිරීමටයි රජය වහාම නියෝග කළේ. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළා. එම විමර්ශනවර ප්‍රතිඵල පිළිබඳ ස්විස්ලන්ත තානාපතිවරයා දැනුවත් කිරීමටද කටයුතු කෙරුණා. ඒ ශ්‍රී ලංකාවේ ස්විස්ලන්ත තානාපති හාන්ස් පීටර් මොක් මහතා හමුවේ. ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආරියසිංහ යන මහතුරුන් ඇතුළු නිලධාරීන් ඊට එක් වුණා. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු නිලධාරීන් පෙන්වා දුන්නේ මෙම සිද්ධියට මුහුණ පෑ බව කියන නිලධාරිනියගෙන් ප්‍රකාශයක් ලබා ගත යුතු බවයි. ඒ සඳහා මෙතෙක් අවස්ථාව නොලැබීම පරීක්ෂණවලට බාධාවක්ව පවතිනවා. මෙම තැනැත්තිය පැහැර ගැනීමේදී තමාට තුවාල සිදු වූ බවද ප්‍රකාශ කර ඇති බැවින් ඇය අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට යොමු කර වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු බවයි ආරක්ෂක ලේකම්වරයා සහ විදේශ ලේකම්වරයා පෙන්වා දුන්නේ. සිදුවේ යයි කියන මෙම සිද්ධිය සම්බන්ධ සැබෑ තත්ත්වය නිශ්චය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට සහාය වන ලෙසද ඔවුන් ස්විස්ලන්ත තානාපති කාර්යාලයෙන් ඉල්ලා සිටියා. මේ අතර අදාළ ස්විස් තානාපති කාර්යාල සේවිකාව කටුත්තරයක් ලබා ගැනීම සඳහා පොලිසියට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සංවිධාන කළ උද්ඝෝෂණයක් කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය අභියසදී පැවැත්තුණා. මෙම සේවිකාවට යම් බලපෑමක් සිදුව ඇත්නම් ඒ සම්බන්ධයෙන් ඇගෙන් ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය බවයි උද්ඝෝෂණකරුවන් පෙන්වා දුන්නේ. එසේ නැති විට ඇයට කරන චෝදනාව ඒක පාර්ශ්වික බවත් එය පරීක්ෂණවලට බාධාවක් බවත් උද්ඝෝෂණකරුවන් පෙන්වා දුන්නා.
දිවයිනේ ප්‍රදේශ රැසකට බලපෑ ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය අද දිනේදීද තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. කෙසේ වෙතත් ඉදිරියේදී එම තත්ත්වය වෙනස් වන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. දිවයිනේ දැනට තියෙන වර්ෂාපතනය ගත්තොත් පෙර දිනවලට සාපේක්ෂව අඩුවීමක් තමයි තියෙන්නේ. නමුත් කෙසේ නමුත් උතුරු නැගෙනහිර ඌව වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුන් සහිත වැසි ඇතිවීමේ තත්ත්වයන් තියෙනවා. දිවයිනේ සෙසු පළාත්වල සාමාන්‍යයෙන් අපරභාගයේ හෝ සන්ධ්‍යා කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් තමයි තියෙන්නේ. එතකොට මේ තත්ත්වය යටතේ තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ යාපනය, කිලිනොච්චිය, මුලතිව්, තිරුකුණාමලේ වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතනය ඇතිවීමේ හැකියාවන් තියෙනවා. ඊට අමතරව සබරගමු, මධ්‍යම, කළුතර, අනුරාධපුර වගේ දිස්ත්‍රික්කවල සාමාන්‍යයෙන් මිලිමීටර් 50-75 අතර මට්ටමේ වර්ෂාපතනයන් තිබීමේ හැකියාවන් තියෙනවා. කංකසන්තුරේ ඉඳන් මුලතිව් හරහා හම්බන්තොට දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත්තීරවල ගැඹුරු සහ නොගැඹුරු මුහුත්තීරවල තැනින් තැන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කංකසන්තුරේ ඉඳන් මන්නාරම හරහා මීගමු දක්වාම තියෙන වෙරළබඩ තීරවල සුළඟ වේගය 60 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මෙම තත්ත්වය ක්‍රමක්‍රමයෙන් ඉදිරි දින කීපෙත් පවතිනවා. හැබැයි 4-5-6 වගේ දිනයන් වල මේ තියෙන වැසි තත්ත්වය නැවත වරක් වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මේ වන විට දිවයින පුරා පවුල් 1480ක් ආපදාවට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. විශේෂම දිස්ත්‍රික්ක 12ක පමණ උතුරු පළාත, එකම මධ්‍යම පළාත, නැගෙනහිර පළාත, වයඹ පළාත සහ අනිකුත් පළාත්වල තිබුණු තත්ත්වයන් විශේෂම අඩුවීමක් තමයි පෙන්නුම් කරන්නේ. තත්ත්ව වාර්තාව පිළිබඳ සැලකුව විට පීඩාවටපත් මුළු පවුල් සංඛ්‍යාව 1480ක පුද්ගලයන් 5415 දෙනෙක් පීඩාවටපත් වුණා. මෙම ජල ගැලීම් තත්ත්ව සහ නායම් තත්ත්ව හේතුවෙන් ඒකම පුද්ගල මරණ 5ක් වාර්තා වුණා. විශේෂම වලපනේ පුද්ගල මරණ 3ක් සහ අතුරුදහන් වීම 1ක්, තුවාලකරුවන් 4 දෙනෙක් සහ ආරක්ෂිත ස්ථානයන් 8ක් පුරා පුද්ගලයන් 619ක් රඳවා තිබෙනවා. තාවකාලිකව පවුල් 150ක ප්‍රමාණයක ඔවුන් සඳහා සහන වැඩපිළිවෙල් අඛණ්ඩව ක්‍රියාත්මකයි. මේ අතර අත්තනගලුවේ ජල මට්ටම ඉහළ යාමෙන් ඒ අවට අතුරු මාර්ග කිහිපයක් ජලයෙන් යටව තිබෙනවා. බෝනෑගල, තිහරිය, කලවටුවාව සහ මීගොඩපොළ යන අතුරු මාර්ග ජලයෙන් යටව පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. හල්තුම්මුල්ල, පූනාගල, අම්පිටිකන්ත ප්‍රදේශයේ ලයිම් කාමරයක් මතට පස්කන්තක් කඩා වැටීමෙන් එම නිවස සම්පූර්ණයෙන්ම විනාශ වුණා. ඒ ආසන්නයේ ඇති අනෙක් ලයිම් කාමරවල පදිංචි පවුල් 28ක පුද්ගලින් 91 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. තුනුක්කායි මරදන් කුළුම වැවෙහි බැම්බේ ඇති වූ ජලකාන්දුවක් පාලනය කිරීමට යුද හමුදාව සහ ගම්වාසීන් කටයුතු කළා. මේ හේතුවෙන් සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වාලීමට හැකියාව ලැබුණා. පවතින අධික වර්ෂාපතනයත් සමග වැලිමඩ, ගිරාඹේ, දන්ගමුව ඔය පිටාර ගැලීමෙන් ඒ දෙපස ඇති වගාබිම් රැසක් ජලයෙන් යටවුණා. එම ඔය පිටාර ගැලීම සිදු වූයේ බොහෝ කලකට පසු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ අතර අයහපත් කාලගුණයේ හේතුවෙන් ආපදාවට ලක්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා සියලු ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම ආපදාවන්ට ලක්වූවන්ගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට කඩිනම් පියවර ගන්නයිද වැඩිදුරටත් රාජ්‍ය නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් හෙලිකොප්ටර් යානයක් නිර්මාණය කළ ඒල් තරුෂික දිලංක සිසුවා මුණ ගැසුණා. කුරුවිට මහාවිද්‍යාලයේ තාක්ෂණික දිනයට සමගාමීව පැවති විද්‍යා හා තාක්ෂණ ප්‍රදර්ශනයට සමගාමීව එම විදුහලේ 13 වන ශ්‍රේණියේ තාක්ෂණ විෂය හදාරන තරුෂික දිලංක සිසුවා හෙලිකොප්ටරයක් නිර්මාණය කළා. ඒ බව අප ප්‍රවෘත්ති මඟින්ද අනාවරණය කළා. මෙම සිසුවා මුණගැසීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යංශයේ ලේකම් අරුණ දිසානායක යන මහතුරුන් කටයුතු කළේ ඒ අනුවයි. නව නිපැයුම්කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් මහාචාර්ය රංගික හල්වතුර මහතා සහ දිලංක සිසුවාගේ දෙමව්පියන්ද එම අවස්ථාවට එක් වුණා. හෙලිකොප්ටර් පිළිබඳ තාක්ෂණික දැනුම ලබා දෙන්න කියලා තමයි මෙතුමාගේ ඉල්ලුව. එතුමා ගුවා දැනුම ලබා දෙන්න උදව් කරනවා ගුවා. ඉතින් ලංකාවටත් දැන් හෙලිකොප්ටර් ගෙන්නන්නේ පිටරටින්. එහෙම නැතුව ලංකාවේම නිෂ්පාදනයක් කරන්න තමයි බලාපොරොත්තුවක් වෙන්නේ. ඒ කියන්නේ ලංකාවටම ආදායමක් ඉදිරි කරලා දෙන්න පදන ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේක හදන්න දැන්ට 250,000ක් විතර ගිහිල්ලා තියෙනවා. බඩු ගන්න ඒව ගන්න අපිට මොකක් හරි සහනයක් දෙනවා නම් අනිවාර්යෙන් මේ ඉදිරියට මිටිඩි ලොකයක් වුණත් හදන්න පුළුවන්.
මේ වගේ දරුවෝ අපිට තව ගොඩක් ඉන්නවා මේ රටේ ඇතුළේ. අපිට පුළුවන්කම තියනවා නම් මේ දරුවන්ගේ තියෙන හැකියාවන් ටික අරගෙන ගිහිල්ලා මේගොල්ලෝ කරන නව නිර්මාණ නවෝත්පාදන බවට පරිවර්තනය කරලා රටේ ආර්ථික සංවර්ධනයට යම්කිසි විදිහක දායකත්වයක් දෙන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් රට ගැන. ඒ වගේම රටේ අනාගතය ගැන මම හිතන්නේ අපිට ලොකු බලාපොරොත්තුවක් තබා ගැනීමේ හැකියාව තියෙනවා. සිංහල භාෂාව පිළිබඳ හසල බුද්ධිමතෙකු වූ මහාචාර්ය විනී විතාරණ මහතා අභාව ප්‍රාප්ත වුණා. මහාචාර්ය විනී විතාරණ මහතා අභාව ප්‍රාප්ත වන විට 91 වන වියේ පසු වුණා. 1928 ජූනි 2 වනදා තංගල්ලේදී උපන් විනී විතාරණයන් 1956 වසරේදී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පළමු උපාධිය ලබා ගත්තා. අනතුරුව එම විශ්වවිද්‍යාලයෙන්ම ගෞරව කලා උපාධියත් කලා විශාරද උපාධියත් දර්ශනවේදී උපාධියත් ලැබූ ඒ මහතා 1966 වසරේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්ද දර්ශනවේදී උපාධිය හිමි කරගත්තා. සිංහල ශබ්දකෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරය දරමින්ද ඒ මහතා භාෂාවේ ප්‍රගමණයට සිය දායකත්වය ලබා දුන්නා. අභව ප්‍රාප්ත මහාචාර්ය විනී විතාරණ මහතා කෘති රැසක්ද දැයට දායාද කර තිබෙනවා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අනිත්‍යා පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. 8 වන යෞවන චිත්‍රපට උළෙල ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණා. තරුණ නිර්මාණකරුවන් රැසක් මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය සහ ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ අංශයේ එක්වයි යෞවන චිත්‍රපට උළෙල සංවිධානය කරන්නේ. මේ සඳහා තරුණ නිර්මාණකරුවන්ගේ කෙටි චිත්‍රපට 92ක් සහ වාර්තා චිත්‍රපට 21ක් වශයෙන් චිත්‍රපට 113ක් ඉදිරිපත් කර තිබුණා. ඒ අතරින් කෙටි චිත්‍රපට 14ක් සහ වාර්තා චිත්‍රපට 8ක් අවසන් වටේට තෝරා ගැනුණා. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතා සහ ප්‍රවීණ චිත්‍රපට විචාරක ගාමිණී වේරගම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. වත්මන් සංවර්ධන වැඩපිළිවෙල පිළිබඳව දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැවැත්වුණු ජන හමුවලදී මහජන නියෝජිතයන් පළ කළ අදහස් දැන් අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පිළිගැනීමේ උත්සවයක් බෝගහමණිත් ප්‍රදේශයේදී පැවැත්ුණා. එහිදී අදහස් පළ කළ ඒ මහතා අද වෙනකොට ගම්මිරිස්වල මිල පෙර තිබුණු මිලට වඩා රුපියල් 200කින් වැඩි වෙලා තියෙනවා. මේකෙන් පේනවා එතුමා ගෙනියන වැඩපිළිවෙල තුලින් ජනතාවට ප්‍රතිලාභ ලැබිලා තියෙනවා. ඒ නිසා අපි සතුටු වෙනවා එවැනි ප්‍රතිලාභ ජනතාවට ලබා දුන්නා පමණක් නෙවෙයි එතුමා සියලුම දේශපාලඥයන්ට ආදර්ශයක් වෙමින් ඉතාම චාම්හා නිර්හංකාර රටට හොඳ කාලයක් උදා කර දීම සඳහා එතුමා විහිසන බව පේනවා. රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම් මහතා මල්ලතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ඉන් අනතුරුව මාධ්‍ය හමුවේදී ඒ මහතා මෙලෙස අදහස් පළ කළා. හෙට දිනේ විතර අපි බලාපොරොත්තු වෙනවා මේ ඇමතිවරුන්ගේ විෂයන් පිළිබඳව ගැසට් නිවේදනය නිකුත් කරයි. එතකොට අපි බාරව තියෙන ආයතන මොනවද කියන එක අපිට දැනගන්න ලැබෙන්නේ මේ අවස්ථාවෙන් පසුව. ඉතින් අපි වහාම ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙලා ළංගම නිලධාරීන්, සේවකයන්, ඒ වගේම පෞද්ගලික අංශයේ බස් හිමියන් ඇතුළු සිදුවන මුණ ගැහිලා ඒ අයගේ තියෙන ප්‍රශ්න ගැටළු විසඳනවා වගේම ඒ අය විසින් ජනතාවට වඩා හොඳ සේවයක් ලබා දීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියන එක පිළිබඳව අපි උපදෙස් දීලා වහා මේ කටයුතු ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි පාර්ලිමේන්තුව විසිරිය යුතුයි. මොකද ජනතාව ඉදිරියට ගිහිල්ලා බහුතරයක් පාර්ලිමේන්තුවේ ලබා ගන්නට අවශ්‍යයි මේ රටේ ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරගෙන යෑම සඳහා. ඉතින් පක්ෂයේ හැටියට මේ වෙනකොට ඒ අවශ්‍ය මැතිවරණය සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් යනවා. කළුතර ප්‍රධාන බස් නැවතුම් පොළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පැවැත්ුණේ රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. කුණු ගොඩවල් ආනයනය කරපු රටක් බවට පත් වුණා. කුණු කඳු කඩා වැටිච්ච රටක් බවට පත් වුණා මිනිසුන්ගේ ඔළු මතට. මිනිසු කුණු කඳු යට මිහිදන් වුණා. ගහකොළට සතාසිපාවට ඇලදුලට පවා අහිතකර ගමනක තමයි රට නියැල්ලා හිටියේ. ඒ ගමන වෙනස් කිරීමේ වගකීම තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ලබා දුන්නේ. ධාර්මික පාලකයෙක් මේ රට ඇවිල්ලා තියෙන්නේ. මේ පාලකයා තමයි රාජ්‍ය නායකයා තමයි ආදර්ශය දුන්නේ. සබහදාම රකින්න පරිසරය පවිත්‍රව තියාගන්න සබහදාමේ අසිරිය නැවත මේ රට ගේන්න. අද ඒක මහජන සහභාගීත්ව සංස්කෘතිය බවට පත් වෙලා පේරුවල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජයග්‍රහණයට සහයෝගය ලබා දුන් ජනතාවට ස්තුතිය පළ කිරීමේ ජනහමුවක් පැවැත්ුණේ රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්.
ගෝඨාභය රාජපක්ෂ කියන ජනාධිපතිතුමා බොහොම පිළිවෙලකට වැඩ කරන බව පෙන්නුවා. සාමාන්‍ය මගේ පරදයන්තයෙන් එතුමා යනවා රාජ්‍ය තාන්ත්‍රික බලවේග විදේශ සංචාරය. සාමාන්‍ය මිනිස්සු යන විදිහට එතනින් ගිහිල්ලා ගුවන් යානයට ගිහිල්ලා කෝල් එකක් ගන්න විශේෂ බාර ඇමතිවරයාට. අහවල් අඩුපාඩුව මම දැක්කා ගුවන්තොටුපළේදී. කිලෝමීටරයක් විතර පයින් යන ඔන මිනිස්සු දාන්න මිනිස්සුන්ට ඒක ඇතුලේ දුවන ගෝකාට් කියන වාහන ටිකක් ගෙනත් බලන්න කොච්චර නායකයෙක්ගේ වැඩපිළිවෙල. අපිත් දැන් ඒවා පුරුදු වෙන්නවා. අපිට මේ අමාත්‍යංශ දුන්නේ අර සීතල කාමරය ඇතුළේ ළඟ ඉන්න නෙමෙයි. අපිට දුන්නේ මේ අමාත්‍යංශ ගිහිල්ලා පොළොවේ පය ගහලා මිනිස්සුත් එක්ක වැඩ කරන්න. අවශ්‍යතාවය තෝරගන්න. ඒ නිසා බොහොම පැහැදිලිව තව අවුරුදු 10ක් 15ක් යනකොට අපි කතා කරමු සිංගප්පූරුව, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ ජපානය, චීනය වගේ රටවල් අතරට වැඩිය ඉහළින් මේ ලංකාව අපිට දකින්න ලැබෙන ලංකාවක් කියන එක අපි විශ්වාස කරනවා. දැන් අවධානය ක්‍රීඩාතුරතුර වෙත. ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ පළමු අධිරේ තරඟ මේ දිනවල පැවැත්වෙනවා. අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සමග පැවති පළමු අධිරේ තරඟය ලකුණු 26-8 ලෙස ජයග්‍රහණය කිරීමට මහනුවර කණ්ඩායම සමත් වුණා. මහනුවර නිත්‍යවෙල ක්‍රීඩාංගණයේ පැවති තරඟයේ පළමු අර්ධය නිමා වන විට මහනුවර කණ්ඩායම ලකුණු 19ක් ලබා සිටියා. ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට එම අර්ධයේදී ලබාගත හැකිවූයේ ලකුණු 3ක් පමණයි. දැරි උණුසුම් මුහුණොරක්ගත් තරඟයේ දෙවන අතිරේදී තවත් ලකුණු 7ක් ලබා ගැනීමට මහනුවර කණ්ඩායම සමත් වුණා. ඊට උත්සාහක ගෝල දිනුමක් සහ ප්‍රවර්තනයක් ඇතුළත්. එම අර්ධයේදී ගුවන් හමුදා කණ්ඩායම ලබා සිටියේ ලකුණු 5ක් පමණයි. මෙදුර ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායම සමග පැවති තරඟයෙන් ලකුණු 17-13ක් ලෙස ජය ගැනීමට සියරන් එෆ්සී රග්බි කණ්ඩායම සමත් වුණා. කොළඹ සියරන් එෆ්සී ක්‍රීඩා සමාජ රග්බි පිටියේ පැවති තරඟයේ පළමු අර්ධය නිමා වන විට සියරන් එෆ්සී රග්බි කණ්ඩායම ලකුණු 7ක් ලබා සිටියා. එම අර්ධයේදී ශ්‍රී ලංකා පොලිස් රග්බි කණ්ඩායමට ලබාගත හැකිවූයේ ලකුණු 3ක් පමණයි. තරගයේ දෙවන අර්ධය දැඩි උණුසුම් මුහුණුවරක් ගත්තා. එම අර්ථයේදී ආක්‍රමණශීලී තරඟ රටාවක නිරත වූ සීචන් එෆ්සී ක්‍රීඩකින් ලකුණු 17ක් ලබා ගනිමින් පෙරමුණ ගැනීමට සමත් වුණා. ඒත් සමගින් ITN මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk